ඒවගේම සමග ජන බලවේගේ සමග ජන සන්ධානයට මහා ශක්තියක් සපයන ඒ සන්ධානයේ මහලේකම් රංජිත් මත්තුම් බණ්ඩාර මැත්තුමනි. එත් එකම අද මේ තීරණාත්මක මේ අවස්ථාවට සම්බන්ධ විසිටින එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මැත්තුමාට බොහොම කැමති ලැදි එක්සත් ජනරජ පෙරමුණට ලැදි මේ සියලු දේශපාලන නායකයන්ගෙන් සහ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මිත්‍රවරුනි, අපි අද ඉතා තීරණාත්මක මැතිවරණයකට තමයි තව දවස් කීපකින් මුහුණ දෙන්නේ. මේ තීරණාත්මකයි කියන මැතිවරණය මොකද්ද? මේ තමයි මිත්‍රවරුනි, මේ රටේ රාජපක්ෂ ජුණ්ඩාව මේ රටේ මහජන බලයෙන් පළවා හැරියට පස්සේ, අරගලයකින් පස්සේ, දැවැන්ත විප්ලවයකින් පස්සේ මේ රටේ පවත්වන පළවෙනි මැතිවරණය තමයි මේ 21 වෙනිදා තියෙන ජනාධිපතිවරණය කියන එක අපි මතක් කරගන්න ඕනේ. එහෙනම් මිත්‍රවරුනි, ලංකාවේ මැතිවරණ තියෙන්න ඇති, ඕන තරම් තියෙන්න ඇති. හැබැයි මේ මැතිවරණ වඩා වෙනස් මැතිවරණයක් තමයි මේ 21 තියෙන්න තියෙන කියන එක අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕනේ. අරගලයක් විප්ලවයකින් පස්සේ ලෝකේ රටක් දිහා බලන්න, ඒ රටේ දේශපාලන බලය කොහෙටද යන්නේ, ඒ රටේ දේශපාලන බලය ගියාට පස්සේ ඒ රට හැරෙන්නේ කොහෙටද කියන කාරණාව තීරණය වෙන්නේ මෙවැනි තීරණාත්මක මැතිවරණ වලින් කියන එකත් අපි මතක් කරන්න අවශ්‍යයි. ඒක නිසා අද මේ සමාජ මාධ්‍යයේ කයිය ගහන අර සමහර නායකයෝ ඉන්නවා, එයාලා හොඳයි මලගෙදර ගිහිල්ලා රෑට නිදිමරන්න කතාරි ගහන්න. අන්න ඒ වගේ නායකයන්ට මේ වගේ තීරණාත්මක මැතිවරණ වලදී ජයග්‍රහණය කරලා මේකට හරවන්නත් බෑ. එහෙම කයිවාරු නායකයන්ට අපි ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාව මතක් කරන්න කැමතියි. ඒක නිසා මිත්‍රවරුනි, අපේ ජයග්‍රහණ ස්ථිරයි. අපිට අවශ්‍ය සජිත් ප්‍රේමදාස වගේ දැවඳ නායකයෙක්, අපිට අවශ්‍ය දුප්පත් මිනිස්සුයා ගැන හිතන සජිත් ප්‍රේමදාස වගේ දැවඳ නායකයෙක්, අපිට අවශ්‍ය මේ රටේ උගත් බුද්ධිමත් ජනතාවට ගෞරවයෙන් ජීවත් වෙන්න ඉඩ දෙන පසුබිම හදන සජිත් ප්‍රේමදාස වගේ නායකයෙක් තමයි මේ රටට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ කියන එක මම මතක් කරන්න කැමතියි. රටක් බංගලොත් වෙන එකපාරක් නෙවෙයි, රටක් වැඩෙනවා වැඩෙන්න පුළුවන් 10 බාරක්. අපේ රට එකපාරක් බංගලොත් වුණා, තාමත් බංගලොත් වෙලා තියෙන්නේ. හොඳ දැනග නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ වැඩන තැනින් අපි ඉස්සරහට ගන්න නම් මේ ජනාධිපතිවරණයේදී අපි මේ සමග ජන සන්ධාන නියෝජනය කරන අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා ඉහළින් විශිෂ්ට ආකාරයෙන් 21 වෙනිදා මේ රටේ ජනාධිපති කළ යුතුයි කියන එක අපි හැමෝම හොඳට අදිරන් කරගත යුතුයි. මිත්‍රවරුනි, 2019 මතක් කරගන්න. 2019 අපි කවුරුත් වැඩ කරේ කාටද? සජිත් ප්‍රේමදාස මැතිතුමාට. හැබැයි ඒතකොට තිබ්බ ලොකු රැල්ලක්. අපි යනකොට නෑ ගෝඨා, ගෝඨා හොඳයි, ගෝඨා හොඳයි, ගෝඨා කියන්නේ රාජපක්ෂ නෙමෙයි, ගෝඨායි කරේ අර සාටකේ නෑ, ගෝඨා වෙන කෙනෙක්, ගෝඨා ආවොත් නාමල්ට හැරෙන්නවත් බෑ. මේ වගේ ලොකු සද්දයක් 2019 මේ කන්දකට ඇහුණා. ඔබ තමු නාසෙලටත් ඇහෙන්න ඇතෙයි. හැබැයි මොකක්ද උනේ අන්තිමේද? මොකක්ද උනේ? අවුරුද්දයි ගියේ, අවුරුදු එකමාරයි ගියේ, දෙකයි ගියේ, ගෝඨා ගෙදර ගියා. ගෝඨා ගෙදර ගියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලෙන්, මේ රටේ මහජනතාවගේ බලෙන්. ඒක නිසා මිත්‍රවරුනි, අපි තේරුම් ගන්න ඕනේ, බොරු කියලා රංගපාලා සින්දු කියලා මොනවා කරලා ආණ්ඩුව ගත්තත් ආණ්ඩු කරන්නේ කියන්නේ වෙන වැඩක්. ආණ්ඩු කරන්නේ කියන්නේ වෙන වැඩක්. අපේ පක්ෂයේ ආණ්ඩු කරන දක්ෂ මිනිස්සු අපේ පක්ෂේ ඉන්නවා. සමග ජන සන්ධානයේ ඉන්න ආණ්ඩු කරන දක්ෂ මිනිස්සු. ඒක නිසා අපි මේ ආණ්ඩුව ගත්තොත් මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය ආරක්ෂිත හොඳ ශක්තිමත් ආර්ථික පසුබිම අපිට හදන්න හොඳම කණ්ඩායමත් අපි ගාව ඉන්නවා කියන එක මතක් කරන්න කැමතියි. මිත්‍රවරුනි, නම් වලින් විතරක් නර හදන්න බෑ. නම් වලට විතරක් නර හදන්න බෑ නේද? නිකන් අරයා ඉන්නවා මෙයා ඉන්නවා කියලා රට හදන්න බෑ. රට හදනවා නම් ඉන්න ඕනේ කවුද? කණ්ඩායමක්. තනි පුද්ගලෙ සෙල්ලම් කරලා දිනපු ලොකු තරගතියක් නෑ. කණ්ඩායමකින් තමයි කරන්න පුළුවන්. කණ්ඩායමක් එකතුනොත් තමයි රටක් හදන්න පුළුවන්. මිනිසුන්ගේ නම් ඇති ඉහළින්. නමුත් කණ්ඩායමක් තමයි යටින්ලා ගේම ගහන්නේ. මේ සමග යන සන්ධානයේ ඉන්නේ වගේ කණ්ඩායමක්. මේ රටේ මැතිවරණ වේදිකාවේ අපි වක්කීමෙන් කියන්න කැමතියි. පක්ෂ ඇති, සන්ධාන ඇති, පුද්ගල ඇති, දේශපාලන මතය ඇති, වෙන ප්‍රවාහයන් ඇති, ඒවා නියෝජනය කරන මිනිස්සු ඇති, කවුරු හිටියත් මේ අද දවස වෙන විට, මේ 21 වෙනිදා වෙන විට මේ රටේ ආණ්ඩුකරණය කරන්න පුළුවන් දක්ෂතම, වැඩ කරන්න පුළුවන් කාර්යක්ෂම කණ්ඩායම ඉන්නේ මේ සමග ජන බලවේගය කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ සමිතුරුනි, බය වෙන්න එපා. බය වෙන්න දෙයක් නැහැ. මේ වේදිකාව දිහා බලන්න. මේ වේදිකාව දිහා බලලා තේරෙනවා. මේ වේදිකාව දිහා බලද්දි තේරෙනවා ලයිට් බිල නම් වැඩි වෙන්නේ නැති වෙයි කියලා. කවුරු හරි මෙයා පාලනය කරයි කියලා හිතනවා.
තෙල් මිලන වැඩිවෙන්න නැති වෙයි සමග ජන බලවේගයට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද මේ ඉන්න අපේ පාර්ලිමේන්තු චම්පික රණවක හිටපු අමාත්‍යතුමා මේ රටේ විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවේ ලයිට් බිල වැඩි කරලා නෙමෙයි මිත්‍රෝරුනි. ඒක ලාභ ලැබුවේ නිවැරදි කළමනාකරණයකින් තමයි ආයතන ලාභ ලැබුවේ. අද තෙල් සංස්ථාව ලාභයි කියනවා. හැබැයි ලීටරේ 3 ගුණයක් වැඩි. අපි දුක් විඳිනවා. අපි අමාරුවෙන් තෙල් ටික ගහන්නේ. එහෙම ලාභ ලබන රජවල් අපිට අවශ්‍ය නැහැ. එහෙම ලාභ ලබන කට ඇති ඇමතුරු අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මිනිස්සුන්ට අවශ්‍ය සහනේ ලබා දීලා හරි කළමනාකරණයකින් වියදම් අනවශ්‍ය වියදම් කපා දාලා මේ රටේ ආයතන ලාභ කරන්න පුළුවන් නායකදම අපිට අවශ්‍ය කියන එක අපි මේ ජනතාව විදියට මතක් කරන්න කැමතියි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මිත්‍රවරුනි, දැන් තියෙන වැඩේ අපේ ඇතේ. තව දවස් කීපයයි තියෙන්නේ. අද දවස් 11 21 ඡන්දේ මෙතන අපේ කතාව අහලා නිකන් යන්න එපා. මේ කතාව අරන් ගිහිල්ලා ගමේ ගිහිල්ලා කතා කරන්න, අපේ මතවාදය පැල කරන්න, ගයක් ගයක් ගන්න ගිහිල්ලා කතා කරන්න, බස් එකේ යද්දී යහ පැත්තෙන් ගන්න හරි කියන්න, සජිත් ප්‍රේමදාස මැතුම වැඩි රටේ ඡන්දේ දෙන එකේ වැදගත්කම තේරුම් කරලා දෙන්න. එහෙම කරොත් තමයි මිත්‍රවරුනි අපිට මේ ලබාගින්න ජය, ලැබෙන්න තියෙන ජය, මේ ගන්න ඉන්න ජයග්‍රහණය 100%කින් විශිෂ්ට ආකාරයකින් අපිට ගන්න පුළුවන්න්නේ අපි එකතු වෙලා ඒ කැපකිරීම කරොත් කියන එක අපි හැමෝම දැනගන්න ඕනේ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ 2019 මතක් කරගෙන 2019 අපිට ආව පොඩි රැල්ලක් දන්නව නේද? රැල්ල කෙලවලා ගියා. අපේ රටේ මිනිස්සු දේශපාලනය කියන කාරණාවේදී හැම පැත්තෙම රැවටිලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සු දේශපාලනය කියන කාරණාවෙල්දී කඳුළු වලට, දුකට කියන බොරු වලට, මේ සියලු කාරණවලට රැවටිලා ඉවරයි. අය රැවටෙන්න ක්‍රමයක් නැහැ. සබුද්ධිකව හිතන්න, බුද්ධිමත්ව තීරණය ගන්න. හරිම තීරණේ තියෙන්නේ මේ ඉන්න මේ වේදිකාවේ කතා කරන ඔබ ඉන්න ඔබ ඉන්න වේදිකාව තමයි සමග ජන බලවේගය. ඒ සමග ජන සන්දානය කියන එක අපි සිතාගත යුතුයි. ඒ සමිත්‍රෝණි සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු ගැන හිතලා තමන්ගේ ක්‍රියාව කාර්යයන් නංගව කෙනෙක්. ඒ වගේ මේ රටේ අවශ්‍ය දේලාවට අවශ්‍ය දේවල් හොයලා බල කරපු පුද්ගලෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. අපිට අදාළ නැහැ ඉන්නේ විපක්ෂද පක්ෂද කියලා. කරන්න පුළුවන් ඔක්කොම ටික සජිත් ප්‍රේමදාස මැතිතුමා කරලා තියෙනවා. සක්වලින් මේ පාසලට උදව් කරලා තියෙනවා. සුහුරු පන්ති කාමර කරලා දීලා තියෙනවා. මේ ඔක්කොම කරේ බලය තිබිලා නෙමෙයි මිත්‍රවරුනි. බලය තිබිලා නෙමෙයි. ඒ සියලු දේවල් කරේ රටට අවශ්‍ය නම් දේශපාලඥයා කියන ඒ චරිතයට ඉන්න තැන වැඩන්නේ. උවමනාව තියෙනවා නම්, හැකියාව තියෙනවා නම් ඔහුට වැඩ කරන්න පුළුවන් කියන කාරණාව අද ඔප්පු කරලා තියෙනවා. එක්සත් ජනරජ පෙරමුණ අපිත් පක්ෂයක් විදියට අද මේ සමග ජන සන්ධානයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩුකරණයේදී රටේ මිනිස්සුන්ට ගැළපෙන ආකාරයට මේ ආණ්ඩුකරණය කරලා මේ රටේ උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒක නිසා පසුබට වෙන්න දෙයක් නැහැ. රැලියයි, කතන්දර කියයි, සමාජ මාධ්‍යයේ වීරයෝ උඩ දඟලයි. ඔය වීරෝ දඟලුවා 2019 වීරයෝ ආවේ ඔක්කොම වැඩ දන්නවා කියලා. ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන දන්නවා කිව්වා. ගුරු වැටුම ප්‍රශ්න ආව ගමන් ගෝඨාභයට කෙලවලා ගියා. ගොවිතර දන්නවා කියලා ආවේ, ගොවිකම දන්නවා කියලා ආවේ, කාබනික බෝර කියලා අනවශ්‍ය වෙලාවේ අවිධිමත් වැඩ පිළිවෙලකින් කාබන වැරදි තීන්දුව තීරණ හින්දා කියන එකත් මතක් කරන්න ඕනේ. ඇයි අපිට බැරි මේ රටේ ඉඳලා නිවැරදි දේශපාලන තීන්දුවකට කැප වෙලා කර ගහලා ඇඟට අරගෙන නිවැරදි දේශපාලන තීන්දුවක් අරගෙන මේ රටේ මේ දිශානිදිය වෙනස් කරන්න ඇයි අපිට බැරි? අපේ තරුණයන්ට බැරි ඇයි? දේශපාලනය කියන්නේ සියලු දෙනාට අයිතිවාසිකම් තියෙන දෙයක්. ඒක නිසා ඒ කැපකිරීම කරන, ඒ ඇඟට අරගෙන කරට අරගෙන ඒ තීරණය අපි සියලු දෙනා එකතු වෙලා මේ 21 වෙනිදා තමන්ගේ ඡන්දපොළට ගිහිල්ලා තමන්ගේ කතරේ මනාපේ කැමැත්ත ඉතා වගකීමෙන් අපේ රට ජාතිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාට බල කරන්න ගිනිල්ලෙම මම මේ නුගේගොඩ දෙවන්ත වේදිකාවේදී ඔබ නමුන්සලාට කියන්න කැමතියි. ඒක නිසා අපි තව තවත් කල්මරන්න අවශ්‍ය නැහැ. තව තවත් අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ. අවස්ථාව වෙනවා දින 10යි තියෙන්නේ. දින 10ට කරන්න ගොඩක් දේවල් පෞද්ගලී ගත්තොත් මේ හැමෝටම දිනනවා. ඒ අපේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන එක. මිත්‍රවරුනි අපිට ඕනේ අපිට අවශ්‍ය ආගය රටක් හදාගන්න. අපිට ඕනේ යම් දේශපාලන කණ්ඩායම් විශ්වාස කරන මතවාදයක් ගෙනල්ලා දාලා ඒක ඇමති විදිහට ආණ්ඩු කරන්න පුළුවන් රටක් හදාගන්න නෙමෙයි අපිට ඕනේ. ඔබ දන්නවා සමහර රටවල් තියෙනවා එකපාරක් දීලා බලන්න කියලා දීලා
අවුරුදු 56කට ඉරට ආණ්ඩුව ගන්න බැරි වුණා. එහෙම තමයි එනකොට කියන්නේ. දීලා බලන්න පොඩ්ඩක් දෙන්න. අද හිටපු කෘෂිකර්ම අමාත්‍ය චන්ද්‍රිකාගේ ආණ්ඩුව උදව් කරපු ඇමති අනුර කුමාර දිසානායක කියන්නේ දීලා බලන්න පොඩ්ඩක් දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා. කරලා පෙන්නුවා නම් අර මන්තිරු 39 කිරියක් කොහ මොකද උනේ? 39ට මොකද උනේ? මිනිස්සු දුන්නේ නැද්ද? ඒව කවුරු කතා කරන්නේ නැද්ද? පාර්ලිමේන්තු 39 කිරු මන්තිරු අද 3ට බහැලා තියෙනවා. මේවා කියද්දි හරි වේදනයි මේ උණකාරයන්ට. මේවා කියද්දි හරි වේදනයි දේශපාලනයෙන් අන්දවල ඉන්න මිනිස්සුන්ට. හැබැයි මිත්‍රෝරුනි, බුද්ධිමත් දේශපාලනයේ කල්පනා කරන කෙනෙක්ට මේවා කියද්දි මොකද්ද තමන්ගෙන් කෙරෙන්න ඕන කියන කාරණාව අවබෝධයෙන් සිහි වෙනවා කියන එකත් අපි මතක් කරන්න කැමතියි. අවුරුදු 70 කිසිම වග්ගියක් නැහැ කියලා ඈත් වෙලා විවේචන වලින් දුවන දේශපාලනයෙන් ගොඩේම නැහැ. සමහර පක්ෂ ඔය ජාතික ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මේ අවුරුදු 70 තිස්සේ මේ කාලය තිස්සේ උත්සාහ කරේ මේ සමාජයත් එක්ක කොහොමද අපි හරියට hina වෙන්නේ? මේ තරුණයෝ ටික ආකර්ෂණය කරන්නේ කොහොමද? අන්න ඒ වගේ තමන්ගේ පක්ෂයේ භූමියේ දිනවන්න තමයි වුන් සැලසුම් කරේ. ඒ හින්දා තමයි මිත්‍රුනි අද ආර්ථික ප්‍රතිපත්තිය ලියාගන්න මිනිස්සෙක් නැත්තේ. කියන කතාව නෙමෙයි හෙට කියන්නේ. ප්‍රතිපත්ති එකක්, නායකයෙක් දෙසන්නේ තව එකක්. ඔන්න ඔයගේ කෙලවෙලා වැඩේ හතර වටේට ගිහිල්ලා තියෙන්නේ. අර සමාජයේ කැමැත්ත ඒ ප්‍රවාහයට තිබ්බේ නැති හින්දා ඒ වෙනුවෙන් කැප වුණා ඇරෙන්න මේ රටේ ආර්ථික ගොඩනැගිල්ල වැඩවිල්ලක් හිතන්නම් මිනිස්සෙක් ඒ පක්ෂවල ඉඳලා නැහැ. අද අපේ දේශපාලන මේ පක්ෂයේ විදියට, අපේ සමාජ ජන සන්ධානයේ විදියට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන බලන්න. ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් බලන්න. මේ ප්‍රකාශනයේ කොච්චර දේවල් තියෙනවද මේ රටේ ආර්ථිකය වැඩි කරන්න, ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. වියදම් අඩු කරන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද? ඒවා බුද්ධියෙන් කියවන්න. ආවට පස්සේ ඩොලර් 500ක් වැඩිපුර වෙවන්න කියන එකට වඩා මෙහි කැප්චර් ඕන් ටැක්ස් ටික අල්ලන්න කියන ඒ විද්‍යාත්මක ක්‍රමවේදය අපි කියන එක හරිද වැරදිද කියලා ඔබ තමුන් වාසලාට හිතලා බලන්න පුළුවන්. ඒක නිසා බොරු කයි වාරුට ලැවෙන්න එපා. අපි සමාජයත් එක්ක හිටපු පක්ෂ, අපේ නායකයෝ සමාජයත් එක්ක හිටපු නායකයෝ, අපේ නායකයෝ වැඩ කරපු නායකයෝ, මේ නායකයෝ අපේ නායකයෝ පක්ෂ විපක්ෂ කියලා නෑ. අපිට මතකයි කොරෝනා එද්දි අපි සෞඛ්‍යයෙන් වෙන්ඩොන් දේවල් අපි රජයට පෙන්ලා දීලා තියෙනවා. අපේ පාර්ලිමේන්තු රණෝක මැතිතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂය ඉන්නකොට දෙන කමිටුව මොකද්ද? ආර්ථික ස්ථායිකරණයද? ක්‍රම සහ විධිද? දෙන කමිටුව මොකද්ද? ඒක වැඩ කරලා පෙන්නපු නායකයෝ නැත්තම් මේ කුහකත්වය තියාගෙන රට හදනවා නම් අපිට දෙන්න අපි આવත් විතරයි කියපු නායකයෝ නෙමෙයි මේ වේදිකාවෙ ඉන්නේ. ඒ වගේ තමයි සමගි ජනතා සන්ධානයේ නායකයෝ මේ රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්තුමාල වගේ නායකයෝ ඒ වගේ කුහකත්වයෙන් දේශපාලනය කරන මිනිස්සු නෙමෙයි. බලේ නැතත් රට හොදක් වෙනවා නම් ඒ වගකීම් වෙනුවෙන් කැපවෙන නායකයෝ තමයි අපේ වේදිකාවේ ඉන්නේ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ නිසා මිත්‍රෝරුනි, මේ කෙටි කාලය තුල අපේ ආර්ථික ක්‍රියාවලිය ගැන රට දැනුවත්, රැල්ලට යන ආර්ථික විශේෂඥයෝ, රැල්ලට යන වෙනත් වෘත්තීය වේදීන් මේ එක එක බයිලා ගහගෙන මේ එක එක දේවල් කියාගෙන ඔවුන් මේ අපිව වෙන මුලාවකට තමාගෙන උත්සාහ කරන්නේ. හැබැයි අපි සූදානම් වෙන්න ඕනේ. අපි සූදානම් වෙන්න ඕනේ මේ 21 වෙන මේ සැප්තැම්බර් 21 අපේ ජයග්‍රහණය ලබා ගන්න, මේ සැප්තැම්බර් 21 බුද්ධිමත්ව අපේ තීරණය ගන්න, මේ සැප්තැම්බර් 21 අපි රට වෙනුවෙන් අපේ ඡන්දය මනාපය දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා දෙවන්ත කැපකිරීම, තමන්ගේ පුරුද්ද දැනුව පාවිච්චි කරන කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මාගේ දරුවා මිත්‍රවරුනි, මේ එන්නේ රටේ අනාගත නායකයා දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ අවස්ථාවට පැමිණ නියමිතයි. ඔහු මේ ආසන්නයේ ඉන්නේ. මේ එන්නේ අපේ විදායක ජනාධිපතිතුමා අනාගත, මේ එන්නේ විදායක ජනාධිපතිතුමා මේ රටේ දුක දන්න, මේ රටේ මිනිස්සු අඳුර නායකයා තමයි මේ වේදිකාවට පැමිණෙන්නේ මිත්‍රවරුනි. මිනිස්සු